අපියාට යෝජනා කරන්න ඒ වගේ දේශපාලන දියුණුවෙන් අලුත් වෙන්න. මොකද දේශපාලන අලුත් දියුණුව ඒ දේශපාලන පක්ෂවල දැක්ම පිළිබඳව ඒ නායකයන් ලැබිලා ජනතාවට දැනගන්න සංවාදයේ දෙනවා. ඒ දේශපාලනයේ දෙන අතිශය ගතානුගතික දේශපාලනය. ඇයි මේ කලබලේ? නමින් ජාතික ජනබලවේගය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්තුනේ. එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් සජිත් ප්‍රේමදාස ගොඩාක් ඔය මේ තාක්ෂණයේ අලුත් වචන ගොඩක් කියනවනේ. හරි, එයා තාක්ෂණෙන් අලුත් වෙනවා. හැබැයි දියුණු දේශපාලනෙන් අලුත් වෙන්නේ. අපි යාට යෝජනා කරන්න ඒ වගේ දේශපාලනයේ දියුණුවෙන් අලුත් වෙන්නේ. මොකද දේශපාලන අලුත් දියුණුව ඒ දේශපාලන පක්ෂවල දැක්ම පිළිබඳව ඒ නායකයන් ලැබිලා ජනතාවට දැනගන්න සංවාදයේ දෙනවා. එයා දේශපාලනයේ දෙන අතිශය ගතානුගතික දේශපාලනය. හැබැයි එයා වේදිකාවේ ප්‍රකාශවල නියෝජනය කරන්නේ මොකද්ද? තොරතුරු තාක්ෂණය කරගන්න මහා පරිවර්තනයක් ගැන. අපි කියන්නේ යාට නූතන දේශපාලනය තියෙන. නූතන දේශපාලනය මොකද්ද? සංවාද කරමු. ඔයාගේ වැඩ පිළිල අපේ වැඩ පිළිලර මංක සාහිතික දෙන්න නංගි මුදල් අත්තු ගහලා බේරුනේ කොහොමද කියලා මම අහන්නේ. සංස්කෘතික අරමුදලේ සල්ලි වලට මොකද උනේ කියලා අහන්නේ. නිවාස අධිකාරියටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් අනුමැතිකින් තොරව දහස් ගාම් බදවා ගත්තේ කොහොමද කියලා අහන්නේ. අපි කතා කරමු. ඔයා මේ අරමුදේ දකින්නේ කොහොමද? මේ අරමුදේ විසඳා ගැනීම සඳහා ඔබට තියෙන මාවත මොකද්ද? ඒ මාවත සඳහා ඔබට තියෙන වැඩ පිළිවෙල මොකද්ද? සාකච්ඡා කරමු. නිකන් තැන තැන නේද? අර නිකන් මංගල ප්‍රේමදාස වගේ මං කරන් කිව්වේ. මං පයි ඉන්නේ හරිද? කිකිලියක් බිත්තර දාන එක තව ටික දවසෙ පෙන්නනවා මම. හරිද? ඔය වේදිකාවක. ඒ තැන ඉන්නේ මෙතන. හරිද? ඉතින් එහෙම කරන්න නැතුව එන්න විවාදෙට. කතා කරමු. ඉතින් ජනතාව තේරුම් ගනී. මේ අරමුදේ තේරුම් ගන්න සමත් කවුද? මේ අරමුදේ වෙනස් කරන්න සමත් කවුද? මේ අරමුදෙන් නේද වෙනස් වීමේ වැඩ පිළිවෙල තියෙන කාටද කියන එක පිළිබඳව ජනතාව තේරුම් ගනී. ඒකනේ නූතන දේශපාලන. එනිසා අපි ඔහුට ඒකට ආරාධනා කරමු. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.